නමක ගුණේ සපිරි ස්වදේශී කොහඹ නම බලලම ගන්න ශ්‍රීලංකා නාවික හමුදා බුද්ධ්‍යංශය සහ අනිකුත් බුද්ධ්‍යංශ සමග එක්ව සිදු කළ මෙහෙයුමකදී ගැඹුරු මුහුදේදී බහු දින යාත්‍රාවක් නිරීක්ෂණයට ලක් කර තිබෙනවා මෙම යාත්‍රාව ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ අතර ඒ පිළිබඳව සැකසිති එය පරීක්ෂාවට ලක් කර තිබෙනවා එම බහු දින යාත්‍රාවේ සූක්ෂම ලෙස සංකවා තිබූ උර 10ක අඩංගු පාර්සල් 259ක් සොයාගනු ලැබුවා එම පාර්සල් වල හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290යි ග්‍රෑම් 200ක් තිබූ බවයි නාවික හමුදාව කියා සිටියේ මෙම මත්ද්‍රව්‍ය තොගේ සමග බහු දින තීව්‍ර යාත්‍රා विदेशीय जावारं අත්තරංගුවට ගත් සකකරුවන් අවුරුදු 31ත් 37ත් වයස් සීමාවන් වල පසුවන අහුංගල්ල බලපිටිය සහ හබරදුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ නමගිය සංවිධානාත්මක අපරාධකරුවකු එවැගේම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු විදේශීය රටක රැඳී සිටමින් විදේශීය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබෙන බව දැනට කරුණු අනාවරණයෙන් තිබෙනවා එවැගේම මෙම මත්ද්‍රව්‍ය තොගය මාලදිවයිනට ආසන්න මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් බෝට්ටුවට ලබා දීමට කටයුතු කර තිබෙනවා එම බෝට්ටුව දැනට බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් බෝට්ටුවක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා